දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරක්ෂමතාවය ගැනු රටට ඇත්තකෙන ටෙලිවිෂන් ටෙලිවකය දැ අදලයන්නේ දෙසීය වැනි ටෙලිවැකිය. ටෙලිවවැකි දෙසේයක් දැන් සම්පූර්ණ. හොඳේ ලසන්ත වික්‍රමතුන්ග නම් අභිහිත මාධ්‍යවේදයක් ගාතනය කොට අදට වසර ද හතරක් වෙන. ලසන්තව ඝාතනය කළේ දෙදා ස්නවේ ජනවාරි අටවැනිදා. අධ්දිි ආරක්ෂිත කොළඹ අගනගරය තුළ ලසන්තව මරාදමන විට රටේ ජනපතිව සිටියේ මහින්ද රාජපක්ෂ. ආරක්ෂ කලේ කමසිචේ ගෝටාබේ රාජපක්ෂ. ලසන්ත සන්ඩේලීඩ පවත්පතයේ කතෘුුවරයා. මුහුණු ආවරණය කරගත් අපරාධකරුවන් පිරිස ලසන්තව සය මෝටරතේ තුළදිම ඝාතනය කළේ හොඳටම ඉරපායාති බූද वाල. ලසන්ත තමන්ුව මරාදමන්ට පෙර කතුවැැකියක් ලියා තැබුවා තමාව මරා දැමූහොත් ඒ කතුවවැකිය පල කරන්න කියලා ඔහු ඉල්ලා තිබුණා. එහි වූයේ අවසානයේ මා මරාදැමූවිට මා මරාදමන්නේ රජය කියලයි. එහෙම තමයි ඔහු ලියයාා තැබුවේ ලසන්ත ඝාතනයට වසර දා හතරක් ගතවී ඇතත් අදත් හිරේගිය එල්ලුම් ගස්ගිය අපරාධ කරුවෙකු ගැනම් ඉතිං අහන්ට දකිින්ට ලැබුණෙම නෑ. හොඳේ ලසන්තව එසේ ඝාතනය කළේ මහබැංකුව කඩලද සීනි බදුවංචා කරලද ශ්‍රීදූෂණය කරලද රටට බංකොලොත් කළාටද නැහැනේ නේද. ඔහෝ රජයේ දූෂණ වංචා අක්‍රමිකතා අපරාධ සිය පෑන ඔස්සේ අභහිතව හෙළි කලාා. ඊට අපරාධ කාරීෙන්ම ඔහුගෙන් පලිගත්තේ. தම മleേച බව திருrissan බවවි de haப்பாම. අප රටේ රිෙචඩ්ඩී සොයි සගෙසිට මරාදැමු අතුරුදන් කළ පහරදීම් තුහල්ල සිදුකළ මාධ්‍යවේදන්ගේ ලැයිස්තුව හරිදදිගයි මෙ සියල්ල ශාරිරිකව සිදුකළ අපරාද. ඔවු ශාරිරිකව සිදුකළ පීඩාවන්. ඊට අමතරව නොමරා මරණ තවක්‍රම තිබෙනවා ඒ අතර සැලසුම් සහගත චර්ථඝාතන ප්‍රමුmukaයි. විශේෂෙන්ම මේ වර්තමානයේ සමාජ මාධ්‍ය ඒ සඳහා පහසුවෙන් යොදාගන්නවා. බොහෝවිිට මේ ශාරික හිසේ. මරාදැමීම් අතුරුදහන් කිරීම් ආදිය ඒ කාදිිපති ආණ්ඩු ඇතුළේ සිදි වන බව තමයි අප කලක් විශ්වාස කළේ නේද. නමුත් වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදී ලේබලේට මුව වූ ආණ්ඩු. ලෝකෙ පුරාම අඩු වැඩි වශයෙන් මාධ්‍ය මර්ධනය කරමින් එන්නවා. විශේෂෙන් රජයට සම්බන්ධ රජයේ මතේ සමාජගත කරන මාධ්‍යෙවලට ඇති බලපෑම වනේ අපි කියන දේවවාක්්‍ය තොපේද උදානවා්‍ය කර ජනතාවට දීියයුතුයි කෙන ක්‍රමයේනේද. ඒ අනුව රජයේ මාධ්‍යයට නිදහස නැති අතර ඒ රජයේ කියන කරන දෑ වාර්තා කලේතු තරමටම එය මර්ධනයක් දක්වා දුරදිගගිහින් අවසන්. අනතුරුව ඇත්තේ පෞද්ගලික මාධ්‍යේ. පෞද්ගලික මාධ්‍යය මර්ධනය කරන ක්‍රමද ගණනාවක්තියනොම්. පෞද්ගලික මාධ්‍යය තුළද පවත්තින දේශපාලනයේ වංචාව දූෂණය, විවේචනය කරන මාධ්‍යහඬවල් මර්ධනයට බොහෝ රජයන් උත්සාහදරුණු දක්නට ලැබෙනවා. එහිලා වෙළඳ දැන්වීම් කපාහැරීම එක් ප්‍රබල ක්‍රමයක් ඒ අනේ මුල්්‍යෙ පීඩනේ. පෞද්ගලික මාධදේද රජේට පක්ෂපාතී වෙළඳ සැල් පවත්තුගෙනයන අවස්ථා තියෙනවා. තම රජයට හා තම වංචා දූෂණ හොරකම්වලට ආවරණයක් සපේන පෞද්ගලික මාධ්‍යය ඒ වෙළඳ සැල් සඳහා තුොග්ග පිටින් සහයදැක්වීම දූෂිත දේශපාලනක් ඥින්ගේ ක්‍රමේ වෙලා තිබෙනා. සැබෑවටම ලෝකයේ පුරාම හතරවෙනි ආණ්ඩුව වන ජන මාධ්‍යයට අද වනවිට එල්ලවෙමින් ඇති පීඩනය අති විශාලයි. ඔවු පිශේෂයෙන් ලංකාවද අයත්වනුවේ ජන මාධ්‍යයට දරුණු පීඩනයක් එල්ල කරන රටවල් අතරටයි. විශේෂයෙන් මාධ්‍යවේදීන් සෙරගතකිරීම පහරදිහිම පැහරගෙනයාම අතුරුදන් කිරීම මහමග මරාදැමීමට අමතරව තවත් විවිධ ඥ්‍යයාාමන අනපනත් නීති කොන්දේසි ආදිය සේම මූල්්‍යේ පීඩනය ඔස්සේත් මාධ්‍යෙහි ස්වාධිනත්තුවය බිඳදමීමට මේ ප්‍රජාතන්ත්‍රවාදී ලේබලට මුවාාවුණු උන්දලා ක්‍රියාකරමින් ඉන්නවා. ඇත්තම කිවොත් සමහර මාධ්‍යයතනවල පරමාර්ථය ජනතා සේවේ නෙවේ. පවතින ආණ්ඩුවට බැල මෙහිවරකිරීම. සැබෑවටම මාධ්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ නැත්තම් ඒරටේ දේශපාලන යිතිවාසිකම් වගේම සිවිල් නිදහසන් තර්ජනයට ලක්වන බව අමතක කරන්න එපා. අද වනවිට මාධ්‍ය නිදහස අතින් අප සිටින්නේ ලෝකේ එකසිය හතලි ഹයවැනි තැන ලෝකේ මාධ්‍ය නිදහස උපපරිමේෙන්ම බුක්තිවිඳන ප්‍රධානතම රටවනුවේ නෝවෙයි ඉළඟට ඩන් マークார்ක් ඉළඟට සුවිඩනෑ මාධ්‍ය නිදහස බුක්තිවිදින රටවල් අතුරින් අද සෝමාලියාවතන් අපට වඩා හොඳයි සෝමාලයාාවන්නේ එකසිය හතලිස් වවනස්ථානේ අරද අප ඉන්නේ එකසිය හතලි ස්ഹයිවැනි තැන අපේ අසල්වැසි ඉන්දාව අපටත් වඩා පහලින් ඉන්නේ කැන්නේ එක සිය පනස්වන ස්ථානයේ ඇත්තටම බියගැන්වීම් තර්ජනය කිරීම් සහෙම ඔය ගුවන් තරංගපාලනය ආදී විවිධ ක්‍රම ඔස්සේත් මෙරටවල් මාධ්‍යනි දහස මර්ධනයට ඔය බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී ලේබල් අලවගෙන ක්‍රියා කරමින් ඉන්නවා. දැන් අප මෙහෙම බලමු රිචඩ්ඩි සොයිසගසිට ලසන්ත වික්‍රමතුන් දක්වා මරාදැමුූ ලේඛනේ හරි දිගයි පැහැරගත් ලේඛනේ හරි දිගයි තුවාල සිදු කළ ලේකනේ හරි දිගයි අතුරුදන් කළ ලේකනේ හරි දිගයි. රට හැරයන්ට සිදුව වූ මාධ්‍යවේදන්ගේ ලේඛනයක් දිගයි. හරි පුදුමේ කියන්නේ අද වෙනකන් මේ ගාතන අතුරුදහන් කිරීම් තුවාල සිදුකිරීීමම් පැහැරගැනම් මෙ කිසිවකට එවගේමයි අමතක කරන්න එපා මාධ්‍යායතන ගිනි තැබීම් ඒක් කිසිවකට. සාධාරණී ඉෂ්ටවෙලා නෑනිි. මේ බොහෝ පීක්ෂණ එක තැනකදි නතර වෙනවා. හරිද ඒ දේශවපාලනයළඟ. අර දියනා සුවන්ද සබන් ඇඟගාගත් උන්ලඟ ලේ සුවන්ද ඉව කරන්න බොහෝ පොලිස්සුනකින්ට හරි අමාරුයි. ඇත්තටම අද ටෙලිවකය අවසන්කරමින් ලියන්නට ඇත්තේම ලසන්ත වික්‍රමතුංග අවසානයට ලියා තැබූ වචන ටිකමයි. අවසානයේ මා මරාදැමූවිට ම මරාදමන්නේ රජය කියලා අද ලසන්තගේ වචනවලින්ම ටෙලිවැකිය අවසන් කරනවා.